මේ දවස්වල දැන් ඔබතුමා කලකිරීමෙන් දින්නේ? හරි සතුටින් සතුටින් කියන්නේ මෙහෙමයි, දැන් ඔබතුමා කෘත්‍ය අධිකාරී මණ්ඩලයට පත් කරනවා, ආයිවත් කරනවාද? මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඔව්, මේක මේ ඉතර ප්‍රසන්න අධ්‍යක්ීමක් නෙවෙයි. මම දිගටම මේකට මුහුණ දෙනවා. අපි ශක්තිමත් මේ මම හිතනවා අපේ පක්ෂයේ උදවිය, අපේ පක්ෂයේ මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අපේ පළාත් සභා මන්ත්‍රීවරු, පක්ෂයේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, අපේ පක්ෂ සංවිධානවල නිලධාරීන්, අපේ ක්‍රියාකාරකයෝ, මේ සියලු දෙනාම යථාර්ථයේ තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට අවශ්‍ය දේවල් මේ ජනාධිපතිතුමාට කැමතිතුමාට අවශ්‍ය දේවල් නෙමෙයි අපේ පක්ෂය කළ යුත්තේ. අපේ රටේ අනාගතය වෙනුවෙන් නිවැරදිව පක්ෂය ගතයුතු ක්‍රියාමාර්ග ගතයුතු තියෙනවා. මොකක්ද කියන්නේ දැන් ආණ්ඩුවට ජනාධිපතිතුමාට අපේක්ෂා දේ හෝ අවශ්‍ය දේ මොනවද? මොකක්ද ඒකින් අදහස් කරන්නේ? මට පේන්නේ මේ මේ අපි අතරේ ભેද ඇති කර ගන්නවා කියන්නේ මැතිවරණයක් අතළඟ තියාගෙන නිවැරදි තීන්දු ගන්න නැතුව මේවා ඇද ඇදගෙන යනවා කියලා කියන්නේ. අපි කාටද සේවය කරන්නේ? මේක අපි තේරුම් අපේට පාක්ෂිකව තේරුම් ගන්න තියෙනවා. අපි අපේ පක්ෂ මහජන නියෝජිත තේරුම් ගන්න තියෙනවා. ඔබතුමා කියපු කාරණාත් එක දැන් අපිට හැඟෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ වෙනත් කාත් එක්ක හරි ඔබතුමාගේ නායකයා මොකක් හරි ගනුදෙනුවක් තියෙනවද? අපේ පක්ෂ උදවියගේ එහෙම ගනුදෙනු තියෙනවායි කියලා මට සැක සංකාවල් නෙමෙයි, මේ ගොඩක් දුරට බොහෝ දුරට මට හිතෙනවා. ඔබතුමා දැන් කියනවානේ ආණ්ඩුවේ අවශ්‍යතාව කියලා නෙමෙයි, දැන් කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් සිවුදෙනෙක් නිරපීමත් මට පේන්නේ දැන් පත්තරවල දැන් හුඟක් වෙලාවට පැල කරනවානේ ප්‍රවෘත්තියම ප්‍රවෘත්තියක් පළ කරලා තිබුණා. මේ මගේ ඉවත් කිරීමට හේතුව හිටපු මන්ත්‍රීවරුන්ගේ සංවිධානය මාව නම් නොකර තිබීම කියලා. ඒ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංවිධානය ලේකම්ව මේ ලෙවරයාගේ මේ ලේකම් අපි හිටපු මන්ත්‍රීවරයෙක් මට ප්‍රකාශ කළා. අපේ මන්ත්‍රී මේ සංවිධානයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංවිධානය ලේකම්තුමා කියනවා කියලා මාව කවදාකවත් ඒගොල්ලන්ගේ නියෝජිතය හැට නම් කළේ නැහැ කියලා. මම මේකේ නිලධාරී මණ්ඩලයේ කෙනෙක් නෙමෙයි. මම ස්ථිර සමාජිකයෙක්. පත් කළේ නැහැයි කියලා. එතකොට මාව පත් කළා තියෙන්නේ ඒගොල්ලන්ගේ නිර්දේශය පරිදි නෙමෙයි. ඒ වෙලාවේ නායකතුමාගේ තීරණයක් අනුව පත් කළා තියෙන්නේ. ඉතින් කවුද මේ මේ ප්‍රවෘත්ති පැල කරන්නේ? ඇයි මේවා පළ කරන්නේ? ඇයි මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ කියන එක. ඒ කියන්නේ ඔබතුමාගේ පක්ෂෙම අභ්‍යන්තර තොරතුරු පිට ගලාගෙන යනවා. අපේ පක්ෂ විතරයි මේ හැම පක්ෂයකම ඕවා තියෙනවා නේද? ඉතිහාසය පුරා මේවා තිබුණා නේද කියන. ඉතින් අපේ පක්ෂය ඇතුළෙත් අපිට සමාන වෙලාවට අපිට දැන් අද බලන්න අද වහාරික විගණන වාර්තාව ඔබ දන්නවා. එයා බස් මේ මේ ගනුදෙනුව අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ අපි ඡන්ද පරදින්න ප්‍රධාන හේ සාධකයක් වුණා. මේ අපි දූෂිතයන්ව අල්ලනවා කියලා අපි හරියට ඒවා මේ තීන්දුව ගත්තේ නැහැ. මේ ඒවා ඉස්සරහට මේ ඒවා ඒ පිළිබඳ පියවර ගත්තේ නැහැයි කියලා. ඉතින් අද මේ රජයත් ඒකම කරනවා ඉඳගෙන. හේතුව ඒගොල්ලෝ මේ වහාරික විගහන පාරේ තමන්ගේ කට්ටිය හිර වෙන හින්දා ඒවට මේ වැරදි අර්ථ නිරූපණ දෙන්න හදනවා. ඔබතුමාට පොඩ්ඩක් කියන්න අවශ්‍ය දෙයක් මම ප්‍රශ්න උත්තරේ මේ අනික එයා ආධිකරණයකින් මේ යුරෝප දිවිනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අධිකරණයක තීන්දුව වෙලා තියෙනවා. වැරදි මේ මේ වැරදි කාර්යය හැටියට. බලන් ඉඳි දැන් මේ මේ දෙක මේ මිනිස්සු මිනිස්සුන්ගේ තියෙන අද කලකිරීමක්. ඒගොල්ලෝ ඇවිල්ලත් මේ දූෂිතයන්ට පියවර ගන්නේ නැහැ. මේගොල්ලෝ ඉන්නකොට දූෂිතයන්ට පියවර ගන්නේ නැහැ. පක්ෂයක් හැටියට අපි මේ විභාගවලට මුහුණ දුන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති මේ මිනිස්සුන්ගේ මේ අභිලාෂයන් ඉටු කරන්නට ඉදිරියට නොවේම නිසා. ඉතින් මේවා අපිට පැහැදිලි සැක සංකාවල් මතු කරනවා. ඔබතුමාට දැන් අසාධාරණයක් සිද්ධ වුණාම තමයි වෝහරික විගණන වාර්තාව එයාබස් ඒ සියල්ල මතක් වෙන්නේ. ඔබතුමා ආණ්ඩුවේ ඉන්න කාලේ මේ දේවල් වලට ඍජුවම නැගී සිටියේ නැහැ. හරි අසාධාරණ ප්‍රශ්නයක් නහන්නේ. මේ දැන් ඔයා අහපු හින්දා තමයි මම මේවට මේ පිළිතුරු දුන්නේ. හරි ඒක අසාධාරණ වෙන්න බෑනේ. මේ ඔය ප්‍රශ්නේ මීට කලින් සාකච්ඡාවලදී ඔයා ඇහුවනම් මම ඒ උත්තරෙම දෙනවා ඉඳගෙන. නෑ මීට කලින්වත් මම අහලා තියෙනවා. නෑ මේ ප්‍රශ්නේ ඇහුවේ. හරි ඔබතුමා ඔව් හරි මෙහෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිරපීමත් එක්ක ඇහුවා. නොදෙවි විතරයි මේවා ගැන කතා කරන්න කියලා නෑ එක්සජර් කොහොමද මේක කතා කරනවා. හරි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඇත්තටම ඔබතුමා ඉවත් කරන්න බලපාපු මූලික හේතුව මොකක්ද? ඒ ඉවත් කරපු උදවියකින් තමයි අහන්න ඕනේ. මම හිතනවා මේක එක්සත් ජාතික පක්ෂයට අනවශ්‍ය මැතිවරණයක් අතළඟ තියෙන වෙලාවේ ප්‍රශ්න ඇති කර ගන්නවා නම් ඒක සේවය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ යහපතට නෙමෙයි. මේ රටේ යහපතට නෙමෙයි. ඒක නෙමෙයි පාක්ෂිකයන්ගේ අභිලාෂය. මේවා ඇද ඇද ඉන්නක නෙමෙයි. අද හවුල්කාර පක්ෂ තීන්දු කරලා තියෙන මේ තිබුණ ජනාධිපති අපේක්ෂකමත් පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි සූසු අපේක්ෂකයා. මේක ඉස්සරහට ගේනියන්න ඕනේ කියලා. ඒ තීරණය අන්තිම දවස් 35 වෙනකම්ම ගත්තේ නැහැ. අදත් මේ තීන්දුව දැන්
ඉන්දවෙලා හැමෝගේ මෙක්ගත් ඇවිලදී නවා යා නායකය කරන්න නාම යෝජනා මන්ලේ නායකය කරන්න මහලේකම් පත් කිරීම නාම යෝජනා මන්ල පත් කිරීම සියල් බලය දෙන්න නායකයෙක් පත් කළට පස්සේ නායකෙක රූකඩයක් විදිහට තියාගන්න බෑ. නායක විදිහට කටයුතු කරන්න ඕනේ. මොනවද මේ කරන්නේ කියන ප්‍රශ්න ඇති කිරීමනේ. ඡන්දයක් අතලියලා තියාගෙන. හරි. ඔබතුමා ඉවත් කරන්න පෙර හෝ ඊට පසු ඔබේ නායකයා ඔබතුමාව ප්‍රශ්න කිරීමට ලක් කරාද මොකක් හරි? එහෙම නිදහසට හැමෙම්බුත් නැහැ. චෝදනා පත්‍රමකුත් නැහැ. පත්‍රයේ විතරක් දකිනවා මේ හිටව මන්ත්‍රීවරුන්ගේ සංගමයේ විසින් මාව මේ කලින් නිර්දේශ කළා තිබුණා මේ පාර නිර්දේශ ඉදිරිපත් කළේ නැහැයි කියලා. එහෙම දෙයක් උනේ නැහැයි කියලා ලේකම්වරයා කියනවා කියලා මට හිටව මන්ත්‍රී සංගමයේ ක්‍රියාකාරී සමාජිකයෙක් වෙන උපාලි සිව්පියසෝ මන්ත්‍රීතුමා මට ප්‍රකාශ කරනවා. ඔව් දැන් මේක මහා පුදුම සහගත වගේම විහිළු සහගත කතාවක් දැන් ඔබතුමන්ලා පත්‍රයෙන් දකිනවා කියනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඔබතුමන්ලා ඉවත් කරනවා. දැන් මේක නොදැනුවත්ව සිද්ධ වෙන්න බෑ. මේක පුදුම සහගත දෙයක් නෙමෙයි. අපේ මිනිස්සුන්ගේ බුද්ධිය අවතක් සිරු කරන්න හොඳ නැහැ. මිනිස්සු බුද්ධිමත්. මිනිසුන්ට තේරෙනවා මොනවද මේ කරන්න කියලා. ඔබතුමා මීට කලින් කිව්වා එජාපේ ප්‍රජාතන්ත්‍රවාද පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම හොඳයි කියලා. නමුත් මේකෙන් පැහැදිලි වෙන්නේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තම නැහැ නේද? නෑ මම එහෙම කියන්නේ සංසන්දනාත්මක බලනකොට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලු එක්සත් ජාතික පක්ෂය තුළ තියෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් ගත්තොත් අනිකුත් දේශපාලන පක්ෂත් එක්ක සංසන්දනය කළොත් මම සතුටු වෙනවා එක්සත් ජාතික පක්ෂය ගැන. හේතුව මම එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය පෙරමුණේ ජාතික සභාපති වුණේ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සභාපති වුණේ තරුණ ප්‍රමුණේ ප්‍රධානම තනතුරු ප්‍රධාන ලේකම් වුණේ ඔක්කොම ශිෂ්‍යයන්ගේ අපේ සමාජිකයන්ගේ කැමැත්තෙන් මාව බේරුවල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හැටියට පත් කළේ අපේ බේරුවල එක්සත් ජාතික පක්ෂයේ තරුණ ශාඛා කාන්තා සංවිධානවල රහස් ඡන්දකින් මම ආපු දොරටු අනික් අයටත් විවෘත වෙලා තියෙන්න ඕනේ. මේකේ ස්වභාවික නායකයින්ට මතුවෙන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මම පෙනී හිටිනවා. ඔව් ඔබතුමා ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සමහර විලාට මනාපෝලින් මිනිස්සු පත් කරන්නේ කවුද කට්ටිය? ඒක කට්ටියක්. නමුත් පාර්ලිමේන්තු කියන්නේ තව කට්ටියක් සමහර දේශපාලන පක්ෂවල. එහෙම නැහැ එක්සත් ජාතික පක්ෂේ නේද? සංසන්දනාත්මකව අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී අතින් අපි ඉදිරියෙන් තියෙනවා. නමුත් කනගාටුව පහුගිය කාලය ඇතුළතදී මෑත කාලය ඇතුළතදී ලොකු මේ ඒකට මොකද කියන්නේ යූටර්න් එකක් ආපසු හැරීමක් සිදු වෙලා තියෙනවා. ඒක තමයි කේදවාචකය. ඔබතුමාට යම් අසාධාරණයක් සිද්ධ වුණාට තවමත් යුද්ධයෙන් නෙමේ සාමයෙන්ම ගිහිල්ලා විසඳ ගන්නවා කියන මතයෙන් ඉන්නවා වගේ මට නම් පේන්නේ කතාවට. නෑ මම ඉන්නේ මගේ බැඳීම තියෙන්නේ පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන්න මුල් වෙච්ච ප්‍රතිපත්තිත් එක්ක තමයි මගේ බැඳීම තියෙන්නේ. අපේ පක්ෂේ මේ ආරම්භ වෙච්ච පළවෙනි ලිබ්ගල් තුන කියලා හිතුවොත් මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සාධාරණත්වය මෙරටේ ජාතික එකමුතුව මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉදිවෙච්ච ලිබ්ගල් තුන. ඒ ප්‍රතිපත්තිත් එක්ක මම තදින් බැඳිලා ඉන්නවා. ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් මම ප්‍රතිපේණිය හිටිනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මේ තිරසාර පැවැත්ම සඳහා මම පෙනී හිටිනවා. වගේම පක්ෂයේ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙනුත් මම ශක්තිමත්ව පෙනී හිටිනවා. ඒ වෙනුවෙන් මට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. විපාක වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මොකද මම හෙලෙවෙන්නේ නැහැ මේකෙන්. ඔබතුමා පමණක් නෙවෙයි දැන් පක්ෂයේ සියලු අර්බුද වලට බලපාපු හේතුව මේ පක්ෂ ව්‍යවස්ථාවේ ඒකාධිපතිත්වය කියලා කිව්වොත් ඒක කොහොමද ඔබතුමා විග්‍රහ කරන්නේ? ව්‍යවස්ථාව යම් යම් සංශෝධන තියෙනවා. ඒවා වෙනස් කළ යුතුව තිබෙනවා. අපි ඉස්සර අවුරුද්දකට සැරයක් සුගතදාස ස්ටේඩියම් එකට ගිහිල්ලා අපේ පක්ෂ නායකයා අර්ථෝසෝල අපි තෝරගත්තා. දැන් ඒක අවුරුදු 6කට සැරයක් මේ වෙලා තියෙනවා. ඉතින් මේවා එච්චර අනුමත කළ යුතු දේවල් නෙමෙයි. අනික රංජන් විජේරත්න මහත්මයා කාලේ පුරප්පාඩුවක් වුණොත් සංවිධායකවරයෙක් දැන් මේ රුහුරුල්ලේ මහත්මයා ආණ්ඩුකාරවරයා වෙච්ච වෙලාවේ, නිඹුලාන මහත්මයා ආණ්ඩුකාරවරයා වෙච්ච වෙලාවේ, මගේ පියතුමා ආණ්ඩුකාරවරයා වෙච්ච වෙලාවේ හිස් වෙච්ච මේ සංවිධායක තනතුරු තේරුවේ ඒ ආසනවල මේ පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ මේ ඡන්දවලින් ඉඳගෙන එනිසා එක ඒක ශක්තිමත් තිබුණා. ඔව් එජාප අර්බුද වසර 15ක් තිස්සේ එනවනේ පක්ෂ විටින් විට අර්බුද සිදු වෙනවා. නමුත් දැන් නායකය පිට පැටවීමට වැඩි ඔබතුමාන් සියලු දෙනාමයකට වග කියන්න ඕනේ නේද? අර්බුද සමනය කරගන්න නොහැකි වීම ගැන. නෑ අපි කාටවත් වාකීමේ පැහැර හයින්න බෑ. අපේ පක්ෂ මහජන නියෝජිතය පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පාජේ සභා මන්ත්‍රීවරු, මහජන නියෝජිතය පක්ෂ සංවිධාන ලෝදුවිය ක්‍රියාකාරිකයෝ, පාජේ සභා මන්ත්‍රීවරු අපි මේ සියලු දෙනාටම වාකීමක් තිබෙනවා. අයිත ඒ වල්කීම දැන් ඒ උදවිය හොඳින් ඉටු කරමින් සිටිනවා කියලා මම හිතනවා. ඒ නිසා තමයි අද පක්ෂයේ ඇතුළේ තියෙන බහුතර මතයට මෙච්චර දුරට තැනක් ලැබිලා තියෙන්නේ. ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඔබේ නායකයා මේ
අවශ්‍යම වෙලාවේ නිරය අල්ලලා ගෙවුව කියලා. ඒ කියන්නේ උපේක්ෂා සහගතව ගොඩක් දේවල් ඉවසගන්න හිටියා. මම පුද්ගලික හැටියට එයාට පහර ගහන්න ලෑස්ති නැහැ. නමුත් එයා අනුගමනය කරන ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයට අහිතකර විදිහට බලපාන ප්‍රතිපත්ති. එයා ගන්න ක්‍රියාමාර්ග එක්සත් ජාතික පක්ෂය දුර්වල කරන ක්‍රියාමාර්ග. ඒකනයි මට තියෙන වේදනාව. ඒකනයි මට තියෙන කඩගා. පුද්ගලික හැට මේ තනතුර මට වැදගත් නැහැ. විවිධ එජාපත් ජේෂ්ඨයෝ කියනවා පක්ෂයේ විනයක් නැහැ. මේ වෙනකොට විනය පිරිහිලා කියලා. දැන් මෙවැනි දෙයක් මෙවැනි තීන්දුවක් ගැනීමටත් විනය බලපාන්න ඇතිනේ. ඔබතුමාලා විනය ක්‍රියාමාර්ග කැඩ මොනවාද කරේ? විනයට විරෝධී දේවල් කරාද? මොකද සිද්ධ වුණේ අතර? මට තේරුම් ගන්න බැ. ජනාධිපති ඡන්දෙදී මම අපේ පක්ෂ නායකතුමත් එක්ක එක වේදිකාවේ කතා කළා. එදා ඉඳන් අද වෙනකන් මම පක්ෂයට විරුද්ධව කිසියම් ප්‍රකාශයක් කරලා තියනවාද කියලා මම දන්නේ නැහැ. එහෙම තියෙනවා නම් මට චෝදනා පත්‍රයක් එන්න ඕනේ, ප්‍රශ්න පත්‍රයක් එන්න ඕනේ. එහෙම දුත් ආවේ නැහැ. මන්ත්‍රී සරත් ෆොන්සේකා කියන්නේ පක්ෂය ඇත්තටම දැන් දෙකඩ වෙලා කියලා. ඔබතුමාට අනුව කොහොමද පක්ෂය දෙකඩ වෙලාද? එහෙම නැත්නම් ඊට වැඩි එක කැඩිලා බිඳලා ගින්ද? කොහොමද දැන් තියෙන තත්ත්වය? නෑ, එතුමාගේ ප්‍රකාශ කියන්නේ එතුමාගෙන් තමයි මට අහන්න. නමුත් ඔබතුමත් එක්ක ඉවත් කරපු පිරිස අද මේ රජය බලයට පත් වෙලා මේ ටික කාලයක් ඇතුළතදීම අපිට පේනවා විශාල කඩාගෙන වැටීමක් ඉඳගෙන. ඒගොල්ලෝ මේ ජයග්‍රහණය සඳහා පාවිච්චි කරපු උපාය මාර්ග දිහා බලන්නකො. ඒවා අපේ රටට මේ දිගු කාලීන වශයෙන් හිතකර මේ ප්‍රතිපත්ති නෙමෙයි. ආගම්වාදය, ජාතිවාදය මේක තුලින් තමයි බලයට පත් වුණේ. මේවා තුලින් බලයට පත් වුණාම ඒවා පාරා වලල්ලක් වෙනවා. අපි 56 පෙරලියෙන් පස්සේ අපි දැක්ක බලයට ගෙනාපු උදවියම බලයට ගෙනාපු උදවියට විරුද්ධව නැගී හිටියා. ඒ ඉදිරිපත් කරපු සටන් පාඩ අවුරුදු 25කට 30කට පස්සේ නිවැරදි කරන්න යනකොට අපි ඒවට වන්දි ගෙව්වේ ජීවිතවලින්. අපි ඒවට වන්දි ගෙව්වේ කෝටි ගණන් මිනිසුන්ගේ හිත පෑරිලා. එහෙනම් අපි මේ ඒ පමණක් නෙමෙයි ආර්ථික ප්‍රශ්න ගන්න, ජීවන වේදම ගන්න, රතුළුණු ටික ගන්න, හාල් ටික ගන්න, මේ ප්‍රශ්න ගැන ඇමතීමක් නැහැ ඉඳගෙන. අනික අද ජනාධිපතිතුමාගේ කතාවේදී මට ලොකු අනතුරු ආගීමක් දකින්නවා ඉඳගෙන. මගේ මේ අපේ ගමනට මේ අධිකරණය මේ ව්‍යවස්ථාදායකය බාධා කරන්න එපා කියලා කියනවා ඉඳගෙන. ඒකේ යටි අරුත මොකද්ද? මේ කොහටද මේ අපේ රට යන්න හදන්නේ? මේක අපි මතු පිටින් නෙමෙයි මේවා ගැඹුරින් විශ්ලේෂණය කළ තීරුම් ගත යුතුව තියෙනවා. මට හිතනවා ලොකු අනතුරු ඇනවීමක් කියලා ඒක. ඒක පේන්නේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව. අනික 19 වෙනි සංශෝධනය නැති කරන්න යනවා. මොකද මේකෙන් වෙන්නේ? ජනාධිපති අපේ රටේ ජනමතය, බහුතර මතය, බහුතර පක්ෂයක්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, අනික සියලු පක්ෂ ඔක්කොම එකතු වෙලා තමයි ඒක ගෙනාවේ. ජනාධිපති දුරිය නැති කිරීම සහ මේ ගැන ලොකු මතයක් තිබුණා. අන්තිමට 19 වෙනි සංශෝධනයේ ඒ තනතුරු බාල්දු කළා. පාර්ලිමේන්තුවේ මහජනවල විවිධින්ට බලය දෙන විදිහට ගෙනාවා. අද ඒව සම්පූර්ණ ජනාධිපතිවරයා අතර නැවත ගන්න උත්සාහ කරනවා ඉඳගෙන. අධිකරණ පත්වීම, අනික සියලු පත්වීම, එයාට අවශ්‍ය විදිහට පත් කිරීම ගන්නවා. ලොකු අනතුරක්. ඉතින් මම හිතනවා අපි මේවා ගැන හරියට විග්‍රහ කරලා යථාර්ථය තේරුම් ගත්තේ නැත්නම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැටෙන්න යන අනතුර අපිට පසුතැවිලි වෙන්නේ. අපි ඒ කාරණා වලට යන්න කලින් දැන් ඔබතුමාට සිදු අසාධාරණ ඔබතුමා ඇතුළු සහෝදර මන්ත්‍රී තිදෙනාට ඒ සම්බන්ධව මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ලෑස්තිද? මොකද්ද සාකච්ඡාවක් ඉල්ලනවද නායකතුමාගේ? මම මුකුත් කරන්නේ නැහැ. නමුත් අපේ පක්ෂ මන්ත්‍රීවරු ඒ හතර දෙනා ඉවත් කිරීමට විරෝධය දක්වලා මේ බොහෝ දෙනෙක් ඒ බලයසිමට වර්ජනය කළා තියෙනවා. නමුත් දැන් සාකච්ඡා කරලා එක මේ මලික් සමර වික්‍රම මහත්මයා ඇතුළු පිරිසක් මේ සජිත් ප්‍රේමදාස මහත්මයාට දැනුම් දීලා තියෙනවා කියලා මර සජිත් ප්‍රේමදාස මහත්මයා දැනුම් දුන්නා. ඒ හතර දෙනා නැවත ගන්නවා මේ කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා කියලා. මම දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. හේතුව මම මන්ත්‍රීවරයෙක් නෙවෙයි. මම තිරයෙන් පිටු මට එළියට ඉඳගෙන තමයි මම පක්ෂ උදව් කරන්න වෙලා තියෙන්නේ. ඔබ දීර්ඝ කාලීනව එජාපිය සමග සිටි ජේෂ්ඨයෙක්නේ. මෙහෙමයි, ඔබ නායකයා සමග කතා කරන්න හෝ ඔබෙන් යම් වරදක් සිදු වුණා නම් සමාව ගන්න ලෑස්තිද? බරදක් කරලා තියෙන්න බෑ, සමාවක් ගන්න. ඔය මාව පුදු විදිහට විතර තීර්ථ කරනවා. හරි. රාජ්‍ය කුමසික පාත්‍රය වෙනුවෙන් වෙඩි හිටවා වගේ ප්‍රශ්න අහන්නේ. හරි, අපි මෙහෙම කරමු දැන්. මෙහෙම යන්න. ජනාධිපතිවරණය ඉවර වුණාට පස්සේ අපි ඇත්තටම ඔබතුමාලගෙන් දැක්කේ නෑ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන. පක්ෂ අර්බුද පමණයි ඔබතුමාල කතා කරන්නේ. දැන්වත් ජනතාව ගැන කතා කරොත් හොඳ නැද්ද? එහෙම කියන්න එපා. එක්සත් ජාතිපක්ෂ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා මේ කතා කරනවා. අද අපි හැමදාම ප්‍රවෘත්ති සාකච්ඡාවදී මේ ප්‍රශ්න ගැන කතා කරනමුත් අපට ගේ හදා ගන්න වෙලා තියෙනවා මුලින්. අත් අපම නැහැ කියන්න බෑ. යථාර්ථයේ තීරු ගත යුතු තියෙනවා. අපි ප්‍රශ්නිකට මූණ දීලා තියෙනවා. හැමදාම බලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූණ දුන්නා වගේ අන්තිමට පොහට්ටුවක් නිර්මාණය වුණා. හරි. මේ වගේ ප්‍රශ්න වලට අපේ පක්ෂයත් මූණ දීලා තියෙනවා. ඔව්, ජනතාවට ඔබතුමාලගේ පක්ෂය අර්බුද වැඩක් නැහැනේ. ඔවුන්ට ඕනේ ජීවන වියදම ඉහළ ගින් තියෙන මේ ආණ්ඩුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙන දැන් ඔබතුමාලා විපක්ෂයක් හැටියට කතා කරන්න ඕනේ. මම උදාහරණ ටිකක් කියන්නම්. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ විශ්‍රාම වැටු නැවත ලබා දීමට චක්‍රලේඛයක් ගෙනාවා. ඊට පස්සේ විධායක ශ්‍රේණිය ඉහළ නිලධාරීන්ට ගෙනාවා.
ඔයවාගේ කාරණ මේ ආණ්ඩුව හෝසි කරන්නයන් ඒ අරෙන්ඩ එලවලු මිලිහෙල කිල්ල තවතව කාරණ කී පැත්තින් ඔය ගැන වචනයක්වත් පාලිමිතුරක වංශුල් කතා කරන පාලිමිතුර තුළ කතා කරන පෝති සාකච්ඡාවලදි කතා ඇත්ත මේගොල්ල දුන්න පින්තුර නෙමේ ඇද කරලා තියෙන්නේ සම්පූර්ණ ලොකු රැවටීමක් මේගොල්ලෝ මේ මිනිසුන්ග මේ අර පික් පොකට් ගහන එකනාගේ න්‍යාය තමයි ක්‍රියාත්මක කරන්නේ කියන්නේ මූලික විශ්‍රාම වැටු වැඩි කිරීම විශ්‍රාමිකයන්ගේ අර මේවා අත්තිටුල තියෙන දීපනාවල අත්තිටුල තියෙනවා රජේසේවකයන්ගේ වැටු වැඩි කිරීම අත්තිටුල තියෙනවා මිනිසුන්ගේ අමාරු තත්ත්වයේ මේ ජීවන වියදම පිළිබඳ ප්‍රශ්න එළවලු මිල පිළිබඳ ප්‍රශ්න මේවා කිසි දෙයක් අමතලා නැහැ නමුත් මේ රංජන රාමනායකගේ ප්‍රශ්නයයි තවත් අනවශ්‍ය ප්‍රශ්නයි මතුකලා මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න හදනවා ඒ ඉතින් මිනිසුන්ගේ බුද්ධිය ආණ්ඩුව අව탁සිරු කරන්න හොඳ නැහැ මිනිස්සු මේවා හොඳින් බලාගෙන ඉන්නවා ඒක තමයි කිව්වේ පාර්ලිමේන්තු මතුවේ තීරණාත්මකයි මේ අර මේ කකුලුවා දිය කෙලිය වගේ තමයි මේගොල්ලෝ හිතන් ඉන්නේ දෙකෙන මම හිතනවා තුනෙන් දෙක නෙමෙයි මේ මිනිස්සු බුද්ධිමත් තීන්දුවකට ඒවි කියලා මෙරටේ මිනිස්සු මේ රනිල් සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු මේ හවුල්කාර පක්ෂ සන්ධානි ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ඩීල් දේශපාලනයේ නිමක් දකින්න මේ දෝෂිත දේශපාලනයේ නිමක් දකින්න මම විශ්වාස කරනවා පුළුල් සන්ධානිකට ආරාධනා සිදුවේ විඳගෙන මට කෙටියෙන් කියන ඔය ඩීල් දේශපාලනයේ එජාබ්ය එතකොට පොදු ජන පෙරමුණ දෙගොල්ල හොඳට ඒක සිද්ධ වෙමින් පවතිනවා නේද මේ වෙනකොට දැන් මම චෝදනා ඔප්පු කරන්න එපා ඉතින් මම හින්දා මට නම් කිරීම කරන්න බෑ නමුත් මේ සිදුවන සිදුවීම් වලින් පොඩි ළමයෙක්ට උනා තේරෙනවා මොකද මේ දේශපාලනය කියලා මේ එවන් ගාඩ් සිද්ධි හැම අනිකුත් මේ දූෂිත චෝදනාවල් පිළිබඳ සිදුවීම් වලදී පෞගිය හවුදුරු හතරකදී නිසි පීවර නොගැනීම අපේ පක්ෂයේ පසුබෑමට ප්‍රධාන සාධකයක් වුණා ඒක අපි පිළිගත යුතුව තිබෙනවා අද මේ රජයත් ක්‍රියාත්මක කරන විදිහට අපේ පක්ෂය බෙදලා ඊට පස්සේ ඒගොල්ලෝ හිතනවා අර ශ්‍රී ලංකානේ ලක්ෂ්‍ය බෙදුවා වගේ බෙදලා අනාගත පාර්ලිමේන්තුවකදී ඒගොල්ලන්ට වැඩි ඡන්ද ලබා ගන්න බැරි වෙයි කියලා ඒගොල්ලෝ දහස් මේ ලොකු සැකයක් ඒගොල්ලන්ට අද ඇති වෙලා තියෙනවා එහෙනම් කඩලා අනික එකක කණ්ඩායම් වල සහයෝගය ලබා ගැනීම සඳහා උපාය මාර්ගවල ඒගොල්ලෝ යෙදෙමින් සිටිනවා ඒගොල්ලන්ටම දන්නවා ඒගොල්ලන්ගේ පැවැත්ම අනුතුරේ තියෙන්නේ කියලා ප්‍රබල මතයක් තියෙන දැන් ඔබතුමා කියන කාරණාත් එක්ක ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් රාජපක්ෂ මහතුරුන්ගේ අදහස් වලින් පිටත වැඩ කරන්න කැමති නැහැ කියලා. ඒ වුන්ගේ ගජමිතුරු සම්බන්ධය නිසා කියලා. ඔබතුමා ඒක පිළිගන්නවද? ඒක දැන් මම නෙමෙයි කිව්වේ ඔයා. ඔක තමයි මිනිස්සුන්ගෙන් තමයි අහන්න ඕනේ. මගේ මම කිව්වේ මිනිස්සුන්ගේ බුද්ධිය. නෑ මගේ මතේ නෙමෙයි ප්‍රබල මතය. මිනිස්සුන්ගේ බුද්ධිය අව탁සිරු කරන්න එපා. මිනිස්සු මේවත් මිනිස්සුන්ට මේ හැරෙනකොටම දන්නවා මේ කොහරද යන්න හදන්නේ කියලා. ඉතින් මිනිස්සු ඒ අද මේ පක්ෂ අද හවුල්කාර පක්ෂ ඒකමතික තීරණයකට අවිලා තියෙනවා. මේ ඇති කරන අලුත් සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා විය යුතුයි කියලා. ඒ තුලින් අලුත් දේශපාලන සංස්කෘතියක් රටේ ඇති කරන්න උවමනාවක් තියෙනවා අදිෂ්ඨානයක් තියෙනවා. හැබැයි කකුලෙන් අදින්න හොඳ නැහැ. වැරදි. ඔය අරමුණ ඒ විරුද්ධ පැහැදිලි අරමුණට එකඟනම් ඒ නායකත්වය දීලා තියෙනවා නම් නායකයා නායකයා විය යුතුයි. ඔබතුමාට පහුගිය කාලේ පක්ෂ නායකත්වයත් සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතුයි කිව්වා. ඔහුට එම නායකත්වය නොලබුණු තගමිති අපේක්ෂකත්වය ඉල්ලන්නේ නැහැ කිව්වා. ගන්නෙ නැහැ කිව්වා. මොකද්ද ඉදිරි තීරණේ ඒ සම්බන්ධව කතා කරලා තියෙන්නේ? නෑ අද සජිත් ප්‍රේමදාස මහත්මයා හිතන මම විශ්වාස කරනවා. ඒතුමා රනිල් කෘෂි මහතාට කිව්වයි මේ කියලා ඇති කියලා. මොකද්ද මේ සන්ධානයේ නායකත්වය පක්ෂ නායකත්වය අපි ජනාධිපති අපේක්ෂකකමට ඉදිරිපත් වෙන්නේ නැත්නම් අගමැති කමිටු ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඒ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයවීමේ වාල්කීම බාරගන්නෙත් නැත්නම් ඒ නායකත්වයේ ඉඳීමේ අරමුණ මොකද්ද දෙකේ එකක් එක්කෝ මැතිවරණ අගමැති අපේක්ෂකයා වීම මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයවීම මේ පක්ෂී නායකයා වීම මේ ඔක්කොම එකිනෙක දෙන්න ඕනේ එහෙම නැත්නම් තව කෙනෙක් ඒක දීලා අනිත් කෙනා නූලෙන් අදිනවා නම් මෙහෙම ඵලයන් කියලා කියනවා නම් මොකද්ද මේ වෙන්නේ දුර්ලභ කිරීමක් නෙවෙන්නේ මේ 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 මේක 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 සිදු නොවිය යුත්තක් ඉඳගෙන එක්කෝ අපි අගමැති අපේක්ෂකයා හැටියට තරණ කළා පක්ෂයේ ජයග්‍රහණයට නායකත්වය දිය යුතුයි. ඒක මෙහෙවිය යුතුයි. නැතිවෙන ව්‍යාපාරේ වාල්කීම බාරගත යුතුයි. එහෙම නැත්නම් ජනතාව ඉල්ලන්නේ මාව නෙමේ වෙන කෙනෙක් කියලා කියනවනම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී හඬට ඉඩ දීලා එයාට සහයෝගය දෙන්න ඕනේ. එයාට ඉඩ දීලා ආයි කොන්දේසි දාලා කකුලෙන් ඇදලා කලිසමෙන් ඇදලා කාලයේ අඩු නාස්ති කරලා මෙහෙම සෙල්ලම් කරන්න හොඳ නැහැ. ඒකට අපේ රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්නේ. ඔය කාරණා එක්සත් ජාතික පාක්ෂිකගේ අරමුණුත් එක්ක සෙල්ලම් කරන්නේ. ඔයනි කාරණාත් එක්ක දැන් කොහොමද ඔබතුමාල මහමැතිවරණයට ශක්තිමත් මුහුණ දෙන්න පුළුවන්කමක් තියෙනවා. මම කියවනේ සංසන්දනාත්මකව අපේ පක්ෂේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කියලා දැන් හවුල්කාර පක්ෂ ඔක්කොම එක ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. අපේ පක්ෂේ බහුත් පළාත් සභා මන්ත්‍රීවරු ඔක්කොම එක ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරය එක ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙනම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තිය ස්ථානයේ ඉන්නවා. ක්‍රියාකාරීකම් ඉතින් ඉන්නවා. බය වෙන්න එපා. අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සංදි ස්ථානයක් වෙයි. ආයි අධිපතිවාදී පාලනයකට මේ ධෛර්ය දෙන තීන්දුවක් ජනතාව ගන්න එකක් නෑ. ජනතාව බුද්ධිමත් දුර දකීවි.
මාර්තු දෙක වෙනකොට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු විසිරීමේ බලය හිමි. නමුත් මේ ආණ්ඩුව සැප්තැම්බර් 2 දක්වා වළංගුයි. ඔබතුමන්ලාගේ කොහොමද කැමැත්ත? මැතිවරණයේ කොයි කාලයේ පැවැත්වෙන කඩිනමින් පැවැත්වෙනවද නැත්නම් සැප්තැම්බර් 2 දක්වා කොහොම පැවැත්වුවත් මම හිතනවා සන්ධානයේ ලෑස්ති නැතිවරණයට මුහුණ දෙන්න. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට මේ ගැටලුව ඔක්කොම निराකරණය කරගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී විදියට අපේ පක්ෂය තුල තියෙන බහුතර මතය, මහජන නියෝජිතයින්ගේ බහුතර මතය, පක්ෂ ක්‍රියාකාරකගේ මතය ජයග්‍රහණය කරනවා කියන විශ්වාසය අපිට තියෙනවා. අපිට ලොකු විශ්වාසයක් බලාපොරොත්තුවක් මිනිස්සු තුල ඇති කරන්න පුළුවන් ඒ තුලින්. පුළුල් සන්ධානයක් මේක. මෙතන අපේ දැක්ම ඉතා වැදගත්. අපි මේ රටේ පළුදු කරන චින්තනය කරන මේ යන්නේ අපේ පටු වාසි සඳහා සිංහල දෙමළ උදවිය අතරේ තියෙන සම්බන්ධය කඩන්න, සිංහල මුස්ලිම් උදවිය අතරේ තියෙන කලේ සම්බන්ධය කඩන්න, කතෝලික බෞද්ධ කට්ටිය අතරේ ප්‍රශ්න ඇති කරන්න පක්ෂයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය. හේතුව එක්සත්ව අපේ රට මෙහෙවන්න පුළුවන් නායකත්වය මේ පුළුල් සන්ධානයේ තියෙනවා. අපි එක එක්ව ගියොත් තමයි අපිට ඔළුව උස්සන්න පුළුවන් වෙන්නේ. රට ඇතුලේ ප්‍රශ්න වැඩි කරගන්න తాවකාලික දේශපාලන වාසි සඳහා ප්‍රශ්න ඇති කරගන්න තාක්කල් අපිට ඔළුව උස්සන්න පුළුවන් කමක් නැහැ. ලෝක ඉතිහාසය අපිට මේ කියනවා. ලංකාවේ ඉතිහාසය අපිට කියනවා. ලෝකේ සමෘද්ධිමත් රටවල් ඔක්කොම රටේ ප්‍රශ්න රටවල් ඇතුලේ තියෙන ප්‍රශ්න අවම කරගත්තා. ඊට පස්සේ තමයි ඔළුව ඉස්සුවේ. අසල් වැසි රටවල් එක තියෙන ප්‍රශ්න අවම කරගත්තා. ලෝකයේත් එක තියෙන ප්‍රශ්න අවම කරගත්තා. මේ 19 වෙනි සංශෝධනය අවහෝසි කරලා අධිකරණයට බලාගෙනයි මේ ව්‍යවස්ථා දාගෙන බලාගෙනයි මගේ ගමනට යන්න මේ ඇඟිලි ගහන්න එපා කියලා කියනකොට ලෝකේ අපේ රටේ දිහා බලන්නේ මොකද්ද? අර අධිපතිවාදී වනචාරී සංස්කෘතියෙන් තියෙන සමහර මහද්වීපවල තියෙන රටවල් වගේ අපේ රට පත් වෙන්නේ يعني. එහෙම වුණොත් අපි හුදෙකලාවේ අපිට හුදෙකලාව ගමනක් යන්න පුළුවන් කමක් නැහැ. ලෝකය අද පුංචි හැමෝම බලන් ඉන්නවා. එහෙනම් අපිට අපේ අපනායන අපිට අවශ්‍ය වෙන ඕලු උස්සරකට අපිට ආයෝජන අපිට අවශ්‍ය වෙනවා. අපි මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම කඩලා දාලා අධිපතිවාදී ගමනකට යන්න වුණොත් අපි හුදෙකලා වෙනවා. අපි තනි වෙනවා. අපි කොන් වෙනවා. අපි පාඩම් ගිනේ ගත යුතු තියෙන ඉතිහාසය. අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ. ඇත්තටම මම මේ මාතෘකාව ගන්න මීට යමුත් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට තුලින් අපිට පෙනී යන විනිසුරු වරුන්ට කරපු බලපෑම්. ඇතැම් හඬපට තුලින් ඔබතුමාට දැන් ඒක පිළිගන්න සිදු වෙනවා. ඔබතුමාගේ කාලෙත් ඔබතුමාගේ ආණ්ඩුව කාලෙත් අධිකරණ විනිසුරු වරුන්ට නීතියට යම් යම් ඇඟිලි ගැසීම් සිදු වුණා කියලා. මම තීන්දුව දෙන්නේ නැහැ. මම ආණ්ඩුව කරන්නේ නෙමෙයි යම් යම් පුද්ගලියෝ කරලා තියෙන වැරදි මම අනුමත කරන්නේ නැහැ. අපි ඒවට විරුද්ධව පියවර ගන්න ඕනේ. ඒක කවුරු කළත් පියවර ගත යුතුයි. ඒ සරත් සිල්ල මහත්තයා කිව්වනේ මොකද්ද මේ අර සුනාමි අර මුදල් පාවිච්චි කිරීමේ නඩුවෙන් වැරදි කාර්යය වෙන්න ගිය මහින්ද රාජපක්ෂ මහත්තයා මමයි බේරුවේ කියලා කිව්වා. රංජන විජේරත්නම රංජන රාමනායක ප්‍රකාශ පමණක් නෙමෙයි හැම ප්‍රකාශයක් ගැනම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මෙලට අවශ්‍යයි. මේ දූෂිත මේ අපේ අලුත් පරම්පරාව කලකිරලා තියෙන්නේ. ඇත්තටම මේ අපට අවශ්‍යයි වෙනසක්. මං හිතනවා මේ පුළුල් සංධානය විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන මට තදබල විශ්වාසයක් තියෙනවා. අපිට මේ අලුත් දේශපාලන සංස්කෘතික නායකත්වයක් දේවි කියලා. හැබැයි එකම දේ අපිට මේ අපේ රටේ ප්‍රබල මාධ්‍ය ඔක්කොම ඉන්නේ එක එක න්‍යායපත්‍රවල ප්‍රබල මාධ්‍ය ගොඩක් ඉන්නේ එක මේ න්‍යායපත්‍රවල ඉන්නේ. එහිඳා මේ මිනිසුන්ගේ ප්‍රතිරූප මේ කැලල් කරන විදියට පහර දෙන විදියට යනවා මිසක් ඇත්ත ඇති සැටියෙන් එළියට එන්නේ නැහැනේ. මේක තමයි අපිට තියෙන ලොකු අභියෝගයක් මේක. අවසන් වශයෙන් මම දැනගන්න කැමති දැන් ඔබතුමාලා කෙරේ 155ක් විශ්වාසය තිබුණා. නැවත ඔවුන් ආමන්ත්‍රණය කරන්න ගමට යන්න ඕනේ. ගිහිල්ලා මොනවද කතා කරන්නේ? දැන් මෙච්චර කල් කතා කරේ පක්ෂාර්බුදනි මොනවද ජනතාවට දෙන්නේ? මොනවද පොරොන්දු? අපට මේ මිනිස්සු තුළ විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන. ඒකයි අපි ඕක දන්නවනේ පළාත්පා මේ අපිට පව මේ ජනාධිපති ඡන්දයට ඉස්සෙල්ලා අපි ලබපු ඡන්ද සංඛ්‍යාවයි මේ ඡන්ද සංඛ්‍යාවයි දවස් 35ක් ඇතුළත 115ක විතර වැඩිවීමක් කොහොමද අපි ඇති කළේ ඉඳගෙන. නිසා මිනිස්සුගේ විශ්වාසය තියෙනවා අපිට කාලයයි මදි වුණේ ඉඳගෙන. දැන් මේ ආණ්ඩුව මේ පොරොන්දු වලට ද්‍රෝහි වෙමින් යන ගමන මිනිස්සුන්ගේ රජයේ සේවකීන් සාමාන්‍ය පන්ති ප්‍රශ්න ඒවට අමතන්නේ නැතුව අධිපතිවාදී යන ගමන ගැන මිනිස්සු හොඳින් තේරුම් ගනිමින් සිටිනවා. ඒ නිසා මම හිතනවා මේ ඒ බලාපොරොත්තුව ඒ ඉටු වේවි කියලා.